දත් සුරිඳුනේ අතහරින්න එපා මාව මේ දිවි ගමනේ වැරදුණු තැන් හදාගන්න සහය සචලින් මාමුදන්න වඩින්න සුරිඳ මගේ දිවි සුක්කාන් තබමි ඔබ අතේ යානන් වහන්සේගේද පුත්‍රයාණන් වහන්සේගේද ශ්‍රදහත්මරන් වහන්සේගේද නාමයෙන් අප සමිධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත් ශ්‍රදහත්මරන් වහන්සේගේ සහභාගී කමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමග පවතිවා. තේමාව දෙවිඳු පෙමලොවට බෙදන සැබෑ ධර්ම දූතයන් වෙමු. හැඳින්වීම. අද සාමාන්‍ය සමයේ පසළොස්වන ඉරුදිනයි. මෙදින සුබෝතින් අපට ප්‍රකාශ කරනුයේ ජේසුස් වහන්සේ සිය ගෝලයන් 12 කැඳවා දෙවි දහම ලොවට බෙදන්නට අශුද්ධයන් දුරු කරන්නට බලය දානය කර ඔවුන් දෙදෙනා බැගින් පිටත් කර යැවීමය. කුමක් කළ යුතුද නොයුතුද යන්න පහදා දී උන්වහන්සේ ඔවුන් පිටත් කර හරිනා අතර ඒ ලැබූ බලය තුල සුබ අස්නට සාක්ෂි දැරූ ඔවුන් දෙස බලා සතුටු වන ස්වාමීන් වහන්සේ අපටද ඇරයුම් කරනුයේ උන්වහන්සේගේ ප්‍රේමය ලොවට ගෙන යන සැබෑ කිතුණු ධර්ම දූතයෙක් වීමටය. ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි. උන්වහන්සේ ගෝලයන් 12 කැඳවලා ඔවුන්ට දුන්නා දූත කාර්යයක් කරන්න. මීට වසර 2025 ඉස්සරලා ඒ දූතකාර්ය අද දක්වාම ඉදිරියටම ඇවිල්ලා තියෙන්නේ මේ ධර්ම දූත සේවය නිසයි. දෙවියන් වහන්සේ එක එක කාලවලදී යුගවලදී උන්වහන්සේ තෝරා ගත්ත මේ දූතකාර්ය සඳහා ඔබට මට අපි හැම කෙනෙකුටම ඒ දූතකාර්යයෙන් නියැලෙන්නට උන්වහන්සේ ඇරයුම් කරනවා. ඔබ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, දුවෙක්, පුතෙක්, තරුණෙක්, තරුණියක් හැටියට ඒ දූත කාර්යය කරන්නට අපි බැඳිලා ඉන්නවා. එසේ අපෙන් අතින් එසේ කිරීමට නොහැකි වෙච්ච අවස්ථාවල් ඇති. අපි අවංකව මනස්ථාපනය වෙමු.
ගීතවලිය 103:3 අපිට ප්‍රකාශ කරනවා සම්විධානන් වහන්සේ සම්විධානෝ ඔබගේ සියලු පාප කමා කරනසේක ඔබේ සියලු රෝග සුව කරනසේක. එනම් අපි උන්වහන්සේ ඉදිරියේ අවංක ලෙස මනස්ථාපනය වෙමු. Let us turn to ourselves and ask God pardon for all our sins. Swamini mava soda pavitra karanna himata wada suduwanase. Wash away all my sins, Lord Jesus. I have gone away from you, my මාව ස්පර්ශ කරන්න මාව පවිත්‍ර කරන්න සෑම පාපයකින්ම මාව නිදහස් කරන්න ඔබ වහන්සේට විරුද්ධව ඔබට විරුද්ධව මම පව් කළා ඔබේ ඇස් හමුවේ මම නපුර කළා ඔබේ තීන්දුව සාධාරණයි එබැවින් සමිතුනි මට සමාව දෙන්න දාරි දෙව මහෝත බරන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයේ අප පමුණුවනසේක්වා ආමෙන්. ස්වාමිනී කරුණාකල මැනව ක්‍රිස්තුනි කරුණාකල මැනව ස්වාමිනී කරුණාකල මැනව අති උත්කෘෂ්ඨ මණ්ඩලයේහි දෙවියන් වහන්සේට මහිමයද මෙහි පිට සුසිද්ධානන්හට සාමයද වේවා. දෙවි සම්විධානනි, ස්වර්ගයේ රජානනි, සර්වබලධාරී දෙවි පියාණනි, අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය පළ කරමු. ඔබ වහන්සේගේ අති මහත් මහිමේ නිසා අපි ඔබ වහන්සේට තුති පුදමු. ඒකජන්ත පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුනි, දෙවි ස්වාමිනී, දේව බැටළු පුත්‍ර යානනි, පියාණන් වහන්සේගේ පුත්‍ර යානනි, ලොවේ පවහරන ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව
ලොවේ පවහරණ ඔබ වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව. පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. දෙවියන් වහන්සේගේ මහිමේ එක්ව වැඩවසන්නා වූ ජේසුස් සම්විධානනි, එකම සුදූතනන් වහන්සේ ඔබ වහන්සේම, එකම සම්විධානන් වහන්සේ ඔබ වහන්සේම, එකම අති උත්කෘෂ්ඨ තැනන් වහන්සේ ඔබ වහන්සේම. ආමේන්. අපි ආඥා කරමු. සෞබලති දෙවි ස්වාමිනිය ඔබ වහන්සේ නොමග යන්න වුන් ඔබ වහන්සේගේ ධර්මාලෝකය මගින් නිසිමකට සේන්දු කරන සේක්වේද. ක්‍රිස්තියානි ධර්මය අදහන අප සැමට ධර්මානුකූල නොවන සෑම දෙයකින්ම වැළකී සිටීමටද, එම දහම අනුව දිවි ගෙවීමටද වරම් තුන මැනව. මේකී දේව භාෂදාත්මයන් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නා වූද, රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයාණන් අපගේ සම්විධානන්ද වන ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමෙන් ලැබෙන ලෙස අපි උදක්ම අයද සිටිමු. පළමුවන දේව ප්‍රකාශනය ආමෝස් දේවසි ප්‍රසාදතුමන්ගේ පොතින් ගත් කොටසකි. ඔබ ගොස් මාගේ සෙනගට දිවස් සැකි දෙසන්න. අම සියා ආමෝස් සමතා දිවස් කියන්නා මෙතනින් යන්න. ජුදා රටට ගොස් එහි ඔබේ ජීවිකාව කරගන්න. එහි ඔබේ දිවස් දෙසුම් කරන්න. මින් පසු දිවස් දෙසුම් බත්ලෙහි නොකරන්න. මේ රජතුමා නමස්කාර ස්ථානය, මේ ජාතික සිද්ධස්ථානයයි කීවේය. එට ආමෝස් පිළිතුරු දෙමින් මෙසේ කීවේය. මම රැකියා වශයෙන් දිවස්සැකි කියන දිවස්වරයෙක් නොවෙමි. මම ගොපැල්ලකිමි, අත්තික්කාව ගක් කරන්නකිමි. එහෙත් සමිධානන් වහන්සේ ඉන්ද්‍ර රැකියාවෙන් පිතර මා කැඳවා නුඹ ගොස් මාගේ ඊශ්‍රායල් සෙනගට දිවස්සැකි දෙසෙන්නයි මට නියම කළ සේක. දේවචනය මෙසේය. පිළිතුරු ගීය ඔබගේ පිළිතුර සමිදුනි අප වෙත කරුණාපා අපට කැළවීම දුන මැනව. දෙවි සමිදුන් වදාරණ වන්දනට සවන් දෙමි. මන්ද සිය සෙනගරද සැදැහැවතුන්ටද එතුමානන් තුළ විශ්වාසය තබන අයටද සමදානු සමාධානය දීමට පොරොන්දු සේක. එතුමන් හට ගුරුබිය පානායට ගැලවීම ඉතා සමීපව ඇත්තේය. සත්තටම එතුමන්ගේ මහිලංකාරය අප රටහි බබලන්නේය. තිරවීම සහ විශ්වාසවන්තකම හමුවන්නේය. දෙහැමි බව සහ සාමය වැළඳගන්නේය. සමිදුනි අප වෙත කරුණාපා අපට ගැලවීම දුනමැනව. විශ්වාසවන්තකම මිහිතලයෙන් ඉහළට නගින්නේය. දෙහැමි බව සංගලවයින් පහළට බසින්නේය. සමිධාන අප සමෘද්ධමත් කරන සේක. අපේ දේශය එහි පලදාව නිපදවන්නේය. දෙහැමිබව එතුමන්ට පෙරටුව යන්නේය. එතුමන්ගේ පාසලකුණ මාර්ගයක් වන්නේය. දෙවන දේව ප්‍රකාශනය ශුද්ධෝ පාවුලතුමන් විසින් එපිසිරුන්ට ලියන ලද හසුරෙන් උපුටාගත් කොටසකි. ක්‍රිස්තුස් වහන්සේ තුලින් ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශිර්වාද අපට දෙවා වදාළ අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රේමය උන්වහන්සේ ඉදිරියේහි අපශුද්ධව නොකැලැල්ව සිටින පිණිස ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ අප තෝරාගත්සේක. තවද ස්වකීය ප්‍රසාදය හා අරමුණ අනුව ජේසුස් වහන්සේ කරුණකොටගෙන උන්වහන්සේ අප දරුකමට පිළිගන්නා පිණිස දෙවියන් වහන්සේ පෙර නියම කළසේක. උන්වහන්සේ එසේ කළේ තමන් වහන්සේගේ ප්‍රේමයෙන් ප්‍රේමයානන් වහන්සේ තුල
අපට දේව වරප්‍රසාදයේ අනුව ලබා දුන් මහිමාන්විත කරුණාවේ ප්‍රශංසාව සඳහාය. ක්‍රිස්තුස් වහන්සේගේ යාගික රුධිරය කරුණ කොටගෙන දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සම්පතේ ප්‍රකාරයට අපට මිදීමත් පෞකමාවත් ලැබී ඇත. ඒ වරප්‍රසාදය සියලු ප්‍රඥාවන් හා නුවණින් උන්වහන්සේ අපට බහුලව ප්‍රදානය කර උන්වහන්සේගේ කැමැත්තේ අභිරහස අපට දන්වා වදාළසේක. එසේ කරන ලද්දේ තමන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුළ සිය කැමැත්තෙන් නියම කරගත් ස්වකීය අභිප්‍රාය අනුවය. දෙවියන් වහන්සේගේ ඒ අභිප්‍රාය නම් නියමිත කාලයේදී ස්වර්ගීහිද පොළවෙහිද එනම් මුළු විශ්වයේහිද ඇති සියල්ල ක්‍රිස්තුස් වහන්සේ යටතේ එක්සත් කිරීමය. දේව වචනය මෙසේය. සුපවච්චායනද ස්වාමිනී, ඔබ වහන්සේගේ වචන ආත්මයද ජීවනයද වන්නේය. සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙතය. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා, ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ශුදවර මාක්තුමන් විසින් ලියා තිබෙන දේ වාකිනම් මෙසේය. සමිදානනි, ඔබ වහන්සේට මහිමය වේවා. එකලවුන් වහන්සේ දොළොස් දෙනා තමන් වෙත කැඳවා ඔවුන් දෙදෙනා බැගින් පිටත් කර යවුසේක. අශුද්ධ ආත්මයන් කෙරෙහි ඔවුන්ට බලය දුන්සේක. ගමනට සැරයටියක් හැර රොටිවත් මල්ලක්වත් පසුම්බිවල මුදල්වත් කෙන යන මුදල්වත් යන කිසිවක් නොගෙන වහන් පයලා කමිස දෙකක් නොගෙන යන ලෙස ඔවුනට අණ කළසේක. තවදුන් වහන්සේ ඔවුනට කතා කොට ඔබ යම් කිසි නිවසකට පිවිස කල එතන පිටවී යනතෙක් එහිම නවතින්න. යම් තැනකදී ඔවුන් ඔබ පිළිගත්තොත් පිළිගන්නේවත් ඔබ ඔබගේ වචන අසන්නේවත් නැත්නම් එතනින් පිටවී යන කල ඔවුන්ට විරුද්ධව සාක්ෂයක් වන පිණිස ඔබේ පාදවල තිබෙන දූවිලි ගසා දමන්නේ වදාළසේක. එලෙස ඔවුහු පිටත්ව ගොස් සෙනඟ පසුතැවී සිත් හරවා ගත යුතුයයි දේශනා කළහ. තවද ඔවුහු බොහෝ දුෂ්ටාත්මයන් දුරුකොට බොහෝ රෝගීන්ද තෙලින් ආලේප කොට සෝපත් කළහ. සමිදානන් වහන්සේගේ ගැලවීම දායක සබාරංචින මෙසේය. ක්‍රිස්තුනි, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුගත් සුරේඳුනි ස්පර්ශ කළ මැන වචනගෙන සෑම වදන සිතට නැගෙන සෑම සිතුවිලි සුදත් බලයෙන් පිරිතිරේවා. සුදත් සත් බල ඔබ කෙරේ වේවා. ආසිරි ලැබේවා.
ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, සම්විධානන් වහන්සේ අද මහා පුදුමාකාර අභියෝගයක් දෙනවා අපි හැම කෙනෙකුටම. ඒ අභියෝගය මොකක්ද? මේ සුභාරංචි මෙහෙවර සඳහා සැදී පැහැදී සිටින අය කරදර වෙන්නට ඕනේ මොනවා ගැනද? කරදර නොවිය යුත්තේ කුමක් ගැනද? උන්වහන්සේ දෙන්නේ මහා පුදුමාකාර අභියෝගයක්. උන්වහන්සේ කියනවා වහන් දෙකක්වත් ගෙනියන්න එපා. වහන් දෙකක් එපා. කමිස දෙකක් එපා. සැරයටියක් තිබුණම ඇති. මල්ලක්වත් ගෙනියන්නට එපා. මුදල් මොනවත් ගෙනියන්නට එපා. ඉතින් දැන් මේ දේ අද අපේ ජීවිත තුළ ක්‍රියාත්මක කරනවාද කරන්නට පුළුවන්. අද වෙලා තියෙන්නේ මොනවාද? අපි සුභාරංචි මෙහෙවර තුළ මේවා හැම දෙයක්ම ජේසු එපයි කියපු දේවල් අපි එකතු කරගෙන සුභාරංචිය පැත්තකට දාලා තියෙනවා. අද සුභාරංචි මෙහෙවරේ නියැලෙන හැම කෙනෙකුටම උන්වහන්සේගේ මේ වචනේ අද කතා කරනවා. මටත් එහෙමයි, ඔබටත් එහෙමයි, අපි හැම කෙනෙකුටම. මොකද අපි ඕනට වැඩිය බාහිර දේවල් ගැන නලංගු වෙද්දී we have given the priority not to the word of God but to own our needs. Sometimes more than what we want. Sometimes we want the best in the market. Ada apita me subaranche mehewara thula samahara vita hondama dewal thamai api illanne bala poroth wenne hondama wahanayak aluthma wahanayak hondama vasasthana අන්තිමට මේවා ඔක්කොම හොඳ දේවල් ඒක රාශි කරගෙන වඩා වටිනාම දේ හොඳම දේ අපි ප්‍රතික්ෂේප කරලා තියෙනවා නම් අප්‍රමාණතේනි අපි උන්වහන්සේගේ සුභාරංචි මෙහෙවරට මොකද්ද කරලා තියෙන්නේ? දැන් උන්වහන්සේ කියනවා දෙවියන් වහන්සේට කැප වූ මිනිසයාට මේ අවශ්‍ය කරන දේ ඒවා ඒ සේවය ලබන ජනතාව දෙන්නට සැදී පැහැදී සිටිනවා. ඒගෙන අපි නලංගු වෙන්නට ඕනේ නැහැ, කරදර වෙන්නට ඕනේ නැහැ. අපි කරදර වෙන්නට ඕනේ මේ සුභාරංචිය ප්‍රතල කිරීමටයි, මේ සුභාරංචිය ව්‍යාප්ත කිරීමටයි. මට මතකයි මම ෆ්‍රැන්සිස්කන් නිකායේ සේවය කරන කාලයේ සහෝදරතුමෙක් හැටියට රාජාංගනේ ප්‍රදේශයේ මම ගියා. මගේ ඉස්කෝලේ නිමාඩු දවස්වල සේවය සඳහා තොටම ඉස්කෝලෙක උගන්න හිටියේ. එතකොට සහෝදරතුමන්ලා තමයි එතන හිටියේ. දිව්‍ය පූජාවල් පවත්වන්නට පීතුමෙක් නැහැ. ඉතින් දිව්‍ය පූජා ධානය තමයි දිව අභිරහස් කිරීමේ කොටස නැතුව පූජාව පවත්වනවා. ඊට පස්සේ දිවස ප්‍රසාද වහන්සේ බෙදා දෙනවා. ගෙන් පස්සේ ඒ සහෝදරතුමා යනවා නිවෙස් වලට, යනවා නිවෙස් බැහැ දකින්නට යනවා. එක නිවෙසක ඉඳලා අනිත් නිවෙසට සතක්ම ගන්නවක් යන්නට ඕනේ. සමහර වෙලාවට පයින් යන්නේ නැත්නම් බයිසිකලෙන් යන්නේ. ඉතින් යනකොට සාක්කුවේ මේ රොටි දෙකක් දාගෙන යනවා. මම පුදුමාකාර සේවාවක්
සිදු කළා ඒ ජනතාවට. ඒ ජනතාවත් මහා පුදුමාකාර ලෙස ඒ සේවය ලබා ගත්තා. ලොකු පැහැදීමක් ඇති වුණා. මේ සබාරංචිය දේශනා කරන ඒ දේව සේවකයන් පිළිබඳව. ම ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි, අද අපි දැන් මේ සේවය ගොඩක් සංස්ථා ගත කරලායි තියෙන්නේ. අපි ඔක්කොම නීතියට පොතේ හැටියට තමයි. අද සමහර විට ඒ දේව ජනතාව කලකිරලා තියෙනවා. සුභාරංචි මෙහෙවර අහලකවත් නැහැ. හැම දෙයක්ම යම් කිසි ආකාරයක සංස්ථාගත ස්වරූපයකට ගිහිල්ලා කැපවීම වැයවීම බොහෝ දුරට අඩු වෙලා. එතකොට මොකද්ද සිදු වෙන්නේ? දැන් බලන්න, ජේසුස් වහන්සේ මේ පුහුණුව දුන්නේ උන්වහන්සේ 12 දෙනාව කැඳවනවා. ඔවුන්ව මේ දෙදෙනා වගෙන් තමයි යවන්නේ. දෙදෙනා වගෙන් යන තනියම යව්වෙත් නැහැ, දෙදෙනා වගෙන් යව්වේ. ඒතකොට ලොකු සාක්ෂියක් තියෙනවා එතන. තමුන්ට කැමති ඕන දෙයක් කරන්නට බෑ. තවත් එක්කෙනෙක් ඉන්නවා. එනිසා අද අපිට සුභාරංචිය පතල කරනවායි කියලා, සුභාරංචිය දේශනා කරනවායි කියලා අපේ හිතේ තියෙන දේවල් කියන්නට බෑ. අපිට ඕන ඕන දේවල් කියන්නට බෑ. අපි ස්වාමීන් වහන්සේගේ වචනයයි, ඒ වචනය තමයි ජනතාව තුළ රෝපණය කරන්නට ඕනේ. ඒ තුළින් තමයි මිනිස්සු සුව වෙන්නේ, ජනතාව දේව ජනතාව සුව වෙන්නේ. එතකොට තමයි ඒ ස්වාමීන් වහන්සේගේ වචනය තුළ අපිට ගීතවලිය 119:105 කියනවා, ඔබේ වචන මගේ දෙපයට පහනක්, මගේ මාවතට ආලෝකයක්. එහෙනම් ඒ ආලෝකය අපි ජනතාව අතරට ගෙනිච්ච නැත්නම් ඒ සුභාරංචි මෙහෙවර අපි පැත්තකින් තියලා සමහර විට අපි අනිත් බාහිර දේවල් කොච්චර කෙරුවත් වැඩක් නැහැ. සමහරට අපි බොහොම ජයට මංගල්ල ගන්නට පුළුවන්. බොහොම උත්සවශ්‍රීයෙන් අපි හැම දෙයක්ම කරන්නට පුළුවන්. ඒ නිසා තමයි අද මේ සිදුවෙලා තියෙන වින්නැහිය, මේ නස්පැත්තිය සිදුවෙලා තියෙන්නේ. අපේ හැම සක්‍රමේන්තුවක්ම අද උත්සවයක් බවට පත් වෙලා තියෙනවා. පූජාත්වරයත් ඇතුළුව ඒක ලොකු උත්සවයක්. එතකොට විවාහ මංගල්‍යයක් අරගෙන බලන්න. ප්‍රථම වතාවට දිව්‍ය ප්‍රසාද වහන්සේ අබුරුදයා ලේපේ සක්‍රමේන්තුවේ ඉතරයි අද ඒ උත්සවයක ස්වරූපය නැත්තේ. හොඳ ආත්මික සූදානමක් තුළ ඒ කටයුත්තට දායක වෙලා තියෙනවා. ඉතින් මොකද වෙලා තියෙන්නේ? අපි මේ ස්වාමීන් වහන්සේගේ සුභාරංචිය එතකොට හැල්ලුවට ලක් කරලා තියෙන්නේ. එතකොට යන්නේ, අපි තුලින් යන්නේ උන් වහන්සේගේ සුභාරංචිය නෙමෙයි, අපේ හිත් තුල තියෙන දේවල්. ප්‍රේමන්තේනි, මේක අපිට පැවරලා තියෙන ශුද්ධ වූ වගකීමක්. අපි අපේ මේ පූජක මෙහෙවර තුළ, අපේ සුභාරංචි මෙහෙවර තුළ අපි පළවෙනි තැන දෙන්නේ එතකොට උන් වහන්සේගේ සුභාරංචියටද, එහෙම නැත්නම් අපේම උවමනා එපාකම් වලටද? එතකොට අන්තිමට මොකද්ද වෙන්නේ? මේ සුභාරංචිය ප්‍රකාශ වීම ඇන හිටලා තියෙනවා. අද සමහර විට ඉඳේරුම්ව දාලා බැටලූ සීසීකඩ ගිහිල්ලා තියෙනවා. ජේසුස් වහන්සේ කියනවා, ඉඳේරකු නැති බැටලුවන් වගේ මේ ජනතාව දැකලා උන් වහන්සේ අනුකම්පා කරනවා. බලන්න, භාග්‍යවන්ත ශුද්ධ ජුසේවාස් මුනිතුමන් ඉතින් ලන්දේසි යුගයේදී
මේ මහා ශ්‍රී ලංකේක පොළොව තලය තුල ක්‍රිස්තියානිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන යුගයක තිබුණේ. පූජක වරුන්ව අමුඅමුවේ මරා දැම්මා. ඒ රටවල් වලට මිෂනාරි වරුන්ව ගහලා පැන්නුවා. යාචකයෙකුගේ වෙස්ගෙන සුදු ජුසේවාස් මුනිතුමන් පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුව දක්වා ගමන් කළා. උන් වහන්සේ නොහිටින්න අද අපිට කතෝලික ධර්මයක් නැහැ. උන් වහන්සේ අරගෙන ගියේ මොනවද? කිසි දෙයක් අරගෙන ගියේ නැහැ. හැබැයි උන් වහන්සේ දේශනා කරපු ඒ දහම අද තියෙනවා, තවෙන්තුරු තියෙනවා. ඒ මිනිස්සුන්ගේ, අපේ මුතුන් මිත්තන්ගේ ජීවිතවල තියෙනවා. ඒ අය අනිත් පරම්පරාවට ඒ දේ දායාද කරලා තියෙනවා. සමහර අවස්ථාවලදී සමහර ප්‍රදේශවල අපි දැකලා තියෙනවා, පූජක වරුන්ට වඩා කැප වූ මෙහෙවරක ගිහි ජනතාව සෝභාරංචි මෙහෙවරක නියැලෙනවා. ඒ අය ගෙයින් ගැට ගිහිල්ලා ස්වාමීන් වහන්සේගේ වචනය උගන්වනවා, කියා දෙනවා. සමහර විට අපිට වෙලා නැහැ. දැන් සංස්ථාගත වෙලා නැති වෙන්නේ. ඒ නිසා ඔෆිස් වල වැඩ වැඩි, සුභාරංචියට කාලය අඩුයි. මොන පාපයක්ද, මොන සාපයක්ද මේක? එහෙනම් උන්වහන්සේගේ මේ අපි ජුබිලි වසරට තමයි සූදානම් වෙන්නේ. උන්වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා අවුරුදු 2025ක් ගෙවෙන වසර ලබන අවුරුද්දේ අපි සමරද්දී, එහෙනම් ජේසුස් වහන්සේ කරපු කියපු දේවල් අපේ අතින් සිදු වෙන්නේ නැත්තම් මොකද්ද අපි සමරන මේ ජුබිලිය? ඒකත් සංස්ථාගත ජුබිලියක් විතරද කරන්නට යන්නේ? උන්වහන්සේ අද අපිට පූජකවරුන් හැටියට අපිට ලොකු අභියෝගයක් දෙනවා. ඔබ ඔබගේ ජීවිතේ මූලිකත්වය දෙන්නේ, ප්‍රමුඛස්ථානය දෙන්නේ සුභාරංචි මෙහෙවරටද? එහෙම නැත්නම් ඔබේ සුව පහසුවටද, ඔබේ සැප පහසුවටද, ඔබේම අවශ්‍යතාවල් සපුරා ගන්නටද කියන දේ ලොකු ප්‍රශ්නයක් දෙනවා. ඒට අපි හැම කෙනෙක්ම හදවතින්ම පිළිතුරු දිය යුතුයි, අපි ගණන් දිය යුතුයි. පියනන් වහන්සේගේද, පුත්‍රයන් වහන්සේගේද, ශ්‍රද්ධාත් මෙනන් වහන්සේගේද නාමයෙන් ආමේන්. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. ආසහා පොළවද පෙරෙන පිළින සියල්ලද මවවදාල සර්ව බලධාරී පියනන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. එකම සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලකටම පෙර පියාණන්ගෙන් ජනතෝසේක, උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද, ආලෝකෙන් ආලෝකේද, සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනතෝ නමුත් මානුලව පියාණන් වහන්සේ සමග සමබවත්වය නුතුව උන්වහන්සේ වැඩ සිටින සේක. උන්වහන්සේ මගින් සියල්ල මවන ලද්දේය. මිනිස් සපු දේසාද, අපගේ ගැලවීම දේසාද උන්වහන්සේ සර්ගේ බැස වදාළසේක. තවද ශුදාත්මන් වහන්සේ කෙරෙන් කණ මරියාවන්ගෙන් මාංශු ගතවී උන්වහන්සේ මනුෂ්‍යා වූසේක. උන්වහන්සේ අපූදේසා පෝන්සියෝ පිලාති අඩතේ කුරුසි ඇනගැසන ලැබ මරණය වේදනා විඳ උකුත්වී තැපත් කරන ලැබූසේක. ශුද්ධ ලිවිලි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්තාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටින සේක. ජීවතුන්ද මළුන්ද විනිශ්චය කරන පිණිස උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩින සේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙරවරක් නොමැත්තේය. සමිදානන්ද ජීවදායකයානන්ද වන ශුදාත්මනන් වහන්සේ කෙරෙහිද මම විශ්වාස කරමි. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් නික්මෙන උන්වහන්සේ පියාණන් වහන්සේ හා පුත්‍රයන් වහන්සේ සමග එකම වන්දනාවත් මහිමයත් ලබන සේක. උන්වහන්සේ දිවසරුන් මගින් කතා කළ සේක. අපෝස්තුලවරුන්ගෙන් පැවතේන එකම වූද, ශුද්ධ වූද,
කතෝලික බෝධ සභාව කෙරෙහි මම විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම බෞතිස්මයක් ඇති බව මම විශ්වාස කරමි. මලලෝණිය නැවත නැගිටීමද මතු පැමිණෙන සදාතන ජීවිතයේද මම බලාපොරොත්තු වෙමි. ආමේන්. විශේෂයෙන්ම අපි මේ ධර්ම දූත සේවයේ නියැලී සිටින හැම ධර්ම දූතයෙකුටම ඒ ස්වාමීන් වහන්සේගේ වචනය පතල කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය අප ඉන්නේ සාවරය තුළ. අම්මා තාත්තා තමයි පවුලේ ධර්ම දූතයා. ඒ දහම ඉස්සල්ලාම දරුවන්ට දෙන්නේ ඒ අම්මයි තාත්තයි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ දූත කාර්යය නියැලෙන්නට අවශ්‍ය ශක්තිය අපි අපගේ ආයදීම් අපි දෙවිපියාණන් වහන්සේ වෙත යොමු කර සිටිමු. විශ්වාසකින්ගේ ආඥා. විශ්වාසකින්ගේ යදුම් පිළිතුර ස්වාමිනි අප කරන ආඥා අසා වදාළ මැනව. ස්වාමිනි අප කරන ආඥා අසා වදාළ මැනව. ආදර දෙවිපියාණනි සමිදු කෙත අස්වද්දමින් දෙව්දහම ලොවට බෙදන්නට කැප වී සිටින සුදුතුම් පියතුමා ඇතුළු පූජක පැවිදි සැමව ඔබ වහන්සේගේ බලයෙන් පූර්ණ කර නිරන්තරයෙන් දෙවිඳුන් වෙතට අප සැමව යොමු කරවන්නට අවසි ශුද්ධාත්ම මඟ පෙන්වීම ඔවුන් සැමට මෙහෙයවන පිණිසද ස්වාමිනි අප කරන යාඥා අසවදාළ මැනව. ආදර දෙවි පියාණනි සේවය ලැබීමට නොව සේවය කිරීමට අවශ්‍ය බහැපත්කම හා නිහතමානීකම සියලුම ජනනායකයන්ට ලැබෙන පිණිසද ස්වාමිනි අප කරන යාඥා අසවදාළ මැනව. ආදර දෙවි පියාණනි ක්‍රිස්තුස් වහන්සේ තුල තෝරාගත් ජනතාවක් වන අප සැමට දේව ප්‍රේමය හේතු කොටගෙන ගැලවීම ලබන පිණිස අපගේ පව් ගැන අවංකව මනස්ථාපනය වී දෙව් අභිමතය පරිදි දිවි ගෙවීමටත් ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වී සියල්ලෙහිද දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමටත් භාග්‍ය උදා කරන පිණිසද ස්වාමිනි අප කරන යාඥා අසවදාළ මැනව. ආදර දෙවි පියාණනි දෙවිඳු දහම අනුව අප ජීවිත ගොඩනගා ගනිමින් දහම් සුවඳින් ලෝ පුබුදන ධර්ම දූතකෙක් ධර්ම දූතිකාවක් වන්නටත් අප ජීවිත තුළින් නිරතුරුවම ඔබ වහන්සේට සාක්ෂි දැරීමටත් අප සැම මෙහෙයවන පිණිසද ස්වාමිනි අප කරන යාඥා අසවදාළ මැනව. අපි මොහොතක් අපගේ පෞද්ගලික ආයදීම් අපි දේවපියාණන් වහන්සේ වෙත පුද කර සිටිමු. අපි විශේෂයෙන්ම අන්තර්ජාලය ඔස්සේ බොහෝ අය අපත් එක්ක සම්බන්ධ වෙනවා. අද හුඟක් රටවල විශේෂයෙන් යුරෝපා කරේ අපි දකිනවා දේවස්ථානවලට පීතමල්ල නැහැ. ඉරුදින දිව්‍ය පූජාවල් පවත්වන්නටවත් පීතුමෙක් නැහැ. අදේ ධර්මතම ධර්ම දූතයින් හිඟ වෙලා තියෙනවා. විශේෂයෙන් අපි ආඥා කරමු ඒ වගේම ඇතැම් ධර්ම දූතවරුන්ට නොයෙකුත් ආකාරයේ හිංසා පීඩා මරණීය තර්ජන පවා ඇති වෙලා තියෙනවා. ඇතැම් අය තවමත් ප්‍රාණ පරිත්‍යාග වෙනවා. ඒ වගේම ධර්මදූත සේවයේ නියැලෙන ගිහි ජනතාව වෙනුවෙනුත් අපි ආඥා කරමු. ඉතින් ඔබේ නිවෙස්වල රෝගාතුරව සිටින රෝහල් ගත වෙස් සිටින විවිධ හේතුන් නිසා අසරණ වෙස් සිටින ඒ හැම කෙනෙක් උදෙසාම අපි ආඥා කරමු. මේකෙදී අපගේ සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. පඬුරෝප කිරීම. Oh,
ච පුදන්නට ආවා මාලදේශය පැනදුන අද එක්කොට ඔබ ච පුදන්නට ආවා පිළිගන්න සමිඳුනි ඇති සිටින්මා ඔබ හට මා නතු වෙන්නම් පිළිගන්න සමිඳුනි ඇති සිටින්මා ඔබ හට මා නතු වෙන්නම් මගේ ආශා මගේ ප්‍රාර්ථනා ඔබ සුරකි තබන්නම් මගේ ආශා මගේ ප්‍රාර්ථනා ඔබ සුරකි තබන්නම් සහෝදරවරුනි මාගේ සහ ඔබගේ ආගේ සෙල බලති දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයක් වන අත්තුණු සදාද අපගේ තමන් වහන්සේගේ මුළු සුද්ධ සභාවේ යහපත සඳහාද ඔබගේ හස්තවලින් සමිදානෝ මෙම යාගය පිළිගන්නාසේක්වා සම්විධානන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා ඔබ සමගද වෙනසේක්වා ඔබගේ හදවත් ඔසවන්න සම්විධානන් වහන්සේ වෙත ඔසවා සිටිමු අපගේ දෙවියන් වන සම්විධානන් වහන්සේට ස්තුති කරමු ඒ යෝග්‍ය හා යුතුය පරිශුද්ධ පියාණෙනි සිල බලති සදාතන දෙවි ස්වාමිනී අප ස්වාමීන් වන ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද අපි වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය කැළවීම දායකය. මිනිසා කළ වර්ධගෙන අනුකම්පා කළ ඔවුන් වහන්සේ කන්‍යාවකගෙන් ඉපදීමට කරුණා කළසේක. ඔවුන් වහන්සේ කුරුසය මත දුක්විඳ නැසී නිත්‍ය මරණයෙන් අප ගලවා ගත්සේක. තවද ඔවුන් වහන්සේ මරණයෙන් උත්ථාන වී සදාතන ජීවනය අපට දානය කළසේක. එහෙන් සුරදූත අග්‍රදූත සුරසේන සමූහේ නිරන්තර සාදු නාදයට අපගේ ගීත රාවේ දෙක් කරමින් ඔබ වහන්සේගේ මහෝත්තම භාවය අපි මෙසේ වර්ණනා කරමු. සුයිසුද්දේ සුයිසුද්දේ සුරසේනාවන්ගේ දෙවි සමිදානෝ සුයිසුද්දේ අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමේ පිරිතිබේ උත්කෘෂ්ඨ මණ්ඩලයේහි හොස්සානා සමිදානම් වහන්සේගේ නාමේ වඩින උතුමාණෝ භාග්‍යවත්ය උත්කෘෂ්ඨ මණ්ඩලයේහි හොස්සානා එසේය සමිදානනි ඔබ වහන්සේ සැබවින්ම සවිශුද්ධය සෙලු ශුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමයි එයින් වහන්සේගේ ශදාත්මයන්න් අහසින් පතිතවන පිණිමින් මේ පඬුරු මත වස්වා ඒවා පරිශුද්ධවත් කරන මෙන් අපි ආයද සිටිමු අපේ සේ යදුනුවේ මේ පඬුරු අපෝදේශාපගේ සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහායි ඔවුන් වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාප්තියට තමන් පවරා දෙමින් පූපේ රගෙන තුතිපු දෙමින් ඒ කඩා සොකීය ශ්‍රාවක එඩ දෙමින් මෙසේ වදාලසේක. ඔබ සැම මෙයින් ගැන අනුභව කරන්න. මග්නිසාදයක් මේ ඔබෝදේශා පවරාදනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රී භෝජන අනුභව කළ පසු උන්වහන්සේ කුසලානද රැගෙන නැවත තුතිපුදා සුඛිය ශ්‍රාවකෙන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න මග්නිසාදයත් මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පෞකමව සඳහා උබෝදේශාද
බොහෝ දෙනා උදෙසාද ඒ වගුරුන් ලබන්නේ. මා සිහි කිරීම පිණිස මේ ආශ්‍රය දු කරන්න. මාගේ ස්වාමිනී, මාගේ දෙවියනි. විශ්වාසය අභිරහස සම්විධානනි, ඔබ වහන්සේ නැවත වඩින තෙක් ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. එයින් සම්විධානනි, උන්වහන්සේගේ මරණ දුත්ථානයද ස්මරණය කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබහන්සේ හමු වී සිටින ඔබහන්සේට තේවා පුද කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම ශ්‍රද්ධාත් මෙරන් වහන්සේ විසින් එක්සත් කරුණ ලබන ලෙස අපි ආනතවය දෙස සිටිමු. සම්විධානයේ මුල් ලොවේ පැතර පවත්නා ඔබහන්සේගේ ශාන්ත සබාව සිහි කළ මැනව ෆ්‍රන්සිස් නැමැති අප විශ්වයිඩේ රානන්ද, මැල්කම් රංජිත් නැමැති අප රදගුරුතුමන්ද, එතුමන්ගේ සහයක රදගුරුතුමන්ලා සකළ පූජක හා පැවිදි පිරිසද මෙදිවයාගට සහභාග්‍ය වන්නා උත්සෑම කෙනෙක්, අන්තර්ජාලය ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන හැම කෙනෙක්ද, සෙත් එෆ්එම් ගුවන්විදුලි ඔස්සේ සම්බන්ධ වෙන හැම කෙනෙක් සමගින් නිම සභාවදාය ගුණෙන් පිරිපුන් වන්නට සලස්සනු මැනු. උත්තානි අපේක්ෂාව තුළ සැතපනු අපගේ සහෝදර සහෝදරියන්ද, ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය තුනසුණු අනෙකුත් සියල්ලන්ද සීකර, ඔබ වහන්සේගේ ශ්‍රීවත මඬලේ ආලෝක වෙතට ඔවුන් පිළිගත මැනව, අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව, භාග්‍යවත් දේව මාතාවන් වන කන්නේ මරියාවන්ද, ඔතුමීගේ වෘත්ෂදවත් ප්‍රතිවෘෂදෝජසේ මුනිදුන්ද, භාග්‍යවත පොසල් වරුන්ද, සුදු ජුසේවාස් මුනිදුන්ද, සුදු ෆ්‍රැන්සිස් අසිසි මුනිදුන්ද, සෑම කල්හි ඔබ වහන්සේට ප්‍රශංසාව ගෙනදුන් සියලු සුදවන්තයන් සමග සදා ජීවනයේද සහභාගී වීමට අප සුදුසන් කළ මැනව. තවද උන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද, ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කිරීමටද, ඔබ වහන්සේගේ පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් තුන මැනව. අත්වැඳ ගන්න. උන්වහන්සේ මගින්ද, උන්වහන්සේ සමගද, උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි, සදාත්මයන් හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහාත්මාත් වේවා. ගැලවීමදාය කනපනතෙන් ප්‍රගුණ වේදේ උපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා, ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා, ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලෙහිදී වේවා, අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනවි, අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැන, පාප අවස්ථාවන්ට අසු වීමට අපිට නොදී අයහපතින් අප මුදා දෙන්න. සම්විධානනින් සියලු අයහපතින් අප මුදාල්න මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සමවේදෙන මෙන්ද අපි අයදමු. එවිට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වේ.
අපගේ ගැලුම් කරුවන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි විසෙන්නෙමු. මක්නිසාද රාජ්‍යයද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා මේ මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවක නමත අවදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි, ඔබ වහන්සේ අපගේ පාපයන් නැතක ඔබ වහන්සේගේ සුදෝ සභාවේ විශ්වාසයේ සලකා ඔබ වහන්සේගේ කැමැත පරිදිම සභාවට දයාව දයාන්විතව සාමයේද සමගයේ දානය කරන්නට කරුණා කළ මැන. ඔබ වහන්සේ සදාටම වැඩ සිටින සේක රජකම් කරන සේක. ආමෙන්. සම්බිදන්නන් වහන්සේගේ සාමය සමාදානය ඔබ සෙලු දෙනා සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය ප්‍රාර්ථනා කරමු. ලොවේ පවුහරණ දේව වැටලු පෝතකයාණනි, අපට කරුණා කළ මැනව. ලොවේ පවුහරණ දේව වැටලු පෝතකයාණනි, අපට කරුණා කළ මැනව. ලොවේ පවුහරණ දේව වැටලු පෝතකයාණනි, අපට සාමය දුන මැනව. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි, ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරයේ ශ්‍රී රුධිරය ලබා ගැනීම මා විනිශ්චය කරන ලැබීමටත් වර්ධකරුව කරන ලැබීමටත් හේතුවක් නොවේ. ඔබ වහන්සේගේ යහපත්කමින් මාගේ ශරීරයට සාහත්මිට ආරක්ෂා ඖෂධයක් ද වේවා. මෙන්න දේව බැටළු පූතකයානෝ, මෙන්න ලොවේ පෞදුර්ලන තැනන් වහන්සේ, මෙන්න දුර්වල දුබල අපෝශක්තිමත් කර සුවපත් කර බලගතු කරන දිව්‍ය වෛද්‍යවරයානෝ, අජ බල කෙනන්ගේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය. සම්විධානනි, ඔබ වහන්සේ මා තුළට වඩන්නට මම සුදුස්සෙක් නොවේමි. එහෙත් වචනය පමණක් වදාළනව, එවිට මාගේ ආත්මය සුවවන්නේය. Yes.
නම් සමීදුනි ඔබ පසුපස්සේ කුරුසියේ මක ඔස්සේ යාඥා කරමු. සදාතන දෙවිඳුනි ඔබ වහන්සේගේ මහඟු දීමනා ලබාගත් අප ඔබ වහන්සේට තුති පුදමින් මෙලෙස අයද සිටිමු. මේ දිව්‍ය අභිලාෂෙහි අප නිතර සහභාගී වන්නන් යම්සේද එසේම මගින් ලැබෙන ගැළවීම දායක ප්‍රතිඵලය දිනෙන් දින අප තුළ වැඩි දියුණු කරන්නට සැලසුව මැනව. මේකෙද අපගේ සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ප්‍රිමාන්ත සහෝදර සහෝදරයනි, සෑම සෙනසුරාදා දිනකම උදෑසන 7ට නොම්බර නිකුත් කිරීම සිදු කරනවා. උදෑසන 8ට කුරුස දැහැන සුව මෙහෙය පවත්වනු ලබනවා. ඉන් අනතුරුව පෞද්ගලික ආශිර්වාදයන් සිදු කරනු ලබනවා. බදාදා දිනවල උදෑසන 8ට නොම්බර දෙනවා. ඉන් අනතුරුව පෞද්ගලික ආශිර්වාදයන් සිදු කරනු ලබනවා. උඩුගම්පල සාන්ත ෆ්‍රැන්සිස් අසීසි දෙවස්සානේ තෙමිනුවන්ගොඩ උඩුගම් ගම්පහ පාරේ තමයි පිහිටලා තියෙන්නේ, සාන්ත පීතර විද්‍යාලය ළඟ. තින් පාර අයිනමයින් පල්ලිය තියෙන්නේ, ඔබට සහභාගි වෙන්නට පුළුවන්. ඒ සමගම කුරුස දැහැන සුභාරංචි මෙහෙවර සඳහා අපි ලොකු පිරවැයක් දරනවා. මේ සුභාරංචිය ඔබ වෙතට ගෙන එන්නට තින් ඔබට කැමති අයට පුළුවන් ඒ සුභාරංචි මෙහෙවර සඳහා දායක වන්න. අපි මේ සතිය උන්වහන්සේගේ දෑතේ තබමු. උන්වහන්සේට බාර කරන්න අපි මව්පිය දූදරු හැමෝම එකතු වෙලා මේ සබ ආරංචිය පතල කරන්නට ස්වාමින් වහන්සේගේ දූතෙක්, ධර්ම දූතෙක් වෙන්නට. ඔබ රාජකාරි කරන, ඔබ වැඩ කරන, ඔබ වැඩපලේ කම්හලේ ගොවිපලේ ඒ සබ ආරංචිය ගෙනියන්න. රත්තරන් දුවේ පුතේ, ඔබේ පාසලේ ඔබේ මිතුර මිතුරාදීන් සමග මේ සුභාරංචියට සාක්ෂි දරන්න. අම්මේ තාත්තේ, ඔබේ පවුලේ යාඥා ජීවිතය තුළ ස්වාමින් වහන්සේගේ වචනයට පළවෙනි තැන දීලා ඔබේ පවුල තුළින් ඒ සුභාරංචි මෙහෙවර ආරම්භ කරන්න. මේ සතිය ඔබගේ සියලු කටයුතුන් වහන්සේගේ දෑතේ තබන්න. ඔබේ රැකී රක්ෂා, ඔබගේ ව්‍යාපාර, ඔබගේ දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු, අන්තර්ජාලය ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අය, සෙත් FM ගුවන් විදුලි ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඒ හැම කෙනෙක්වම අපි බාර කරමු. මේ සතිය උන්වහන්සේගේ දිව්‍ය සංරක්ෂණය තුළ අපව ආරක්ෂා කර දෙන සතියක්. උන්වහන්සේගේ ආදරය, කරුණාව, දයාව දකින සතියක් බවට පත් කරන්නට කියලා. සමිඳුනන් වහන්සේ ඔබ සමග වනසේකවා. ඔබ සමගද වනසේකවා. සර්වපරාක්‍රම දෙවි මහෝත්මයන් වන පියාණන් වහන්සේද, පුත්‍රයන් වහන්සේද, ශුද්ධාත්මයන් වහන්සේද ඔබ සමාශිර්වාද කොට ආරක්ෂා කර සුවපත් කරන සේක්වා. ආමෙන්. යන සාමෙන් හා ප්‍රේමෙන් ජීවත් වන්න දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
පියදු දරු එක පවුල විලසේ කැපවෙමු වැයවෙමු ගමනන් වන්නට කිතු සමිඳුන් සෙවනේ මාංශගතවෙමු ගමහද ගැස්මට ඉපැදුුණු රන් පොලොවේ රාජක පූජක දිවැසි දනු අපි ඉපදුගම්මානේ රාජක පූජක දිවැසි දනු අපි එක මුතුගම්මානේ දෙවිඳුන් මත යැපෙන අපිවෙමුදුදරුවෝ දෙවිඳුන් හඳ අසනා අපිවෙමුදිමාපියෝ දෙව්හඬ ගමත දෙන තරුණ තරුණියෝ වමු අපි වමු අපි උදා කරන්නට ගම තුළ දහම් උදාවක් ආරාධනා සඳකුට සේඩයාලමෙන් අපි සතරගැපලවා දේවා අපගේ දෙවි ස්වාමිණි පිතාගෙත් පුත්‍රයාගෙත් පින්තු සාන්තුගෙත් නාමෙන් ආමෙන් චිස්වීටයි චිස්වීටයි ෆාදර්.